சுந்தர நூரே. නුවරේලිය දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත තුලයි. ශ්‍රී ලංකාවේ සුන්දරම ඌත් දැකුම් කළු ඌත් මනස්කාන්ත ඌත් දිස්ත්‍රික්කයේ ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය හැඳින්විය හැකි. ඒ නිසාම තමයි නුවරඑළිය දිස්ත්‍රික්කය විදේශීය සංචාරකයන්ගේ මෙන්ම දේශීය සංචාරකයන්ගේද ජනප්‍රියත්වයට පත් වී තිබෙන්නේ. ස්වභාවධර්මී අපූර්වත්ම නිර්මාණ රාශියකින් සමන්විත මෙම දිස්ත්‍රික්කය වසර පුරාම සීත දේශ ගුණයකට හිමිකම් පානු ඇත. උස් කඳු මෙන්න ඒ අතරට තැනි තලා බිම්ද මනස්කාන්ත දියැලි රාශියකින් ගහකොළ වනමල් වනසතුන්ගෙන්ද තවත් සුවිශේෂී වූ ස්ථාන රාශියකින්ද මෙම දිස්ත්‍රික්කය නිර්මාණය වී තිබේ. ඒ නිසාම ස්වභාව ධර්මයේ අපූර්වතම වූ නිර්මාණ තව තවත් ඉස්මතු වී පෙන්නුම් කරයි. ස්වභාව ධර්මයේ ආශ්චර්යමත් දෑ මනාවේ කොට නිර්මාණයේ වී තිබෙන මෙම නුවරඑළිය දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ තේ වගාවට මුල් තැනක් හිමි කරගෙන තිබීම තවත් සුවිශේෂී වූ කාරණා අතරට එක් කළ හැකියි. තේ වතු යායවල් උස් කඳු හා තැනිතලා බිම්වල ඉතා අලංකාර ලෙස වගා කොට තිබීම එහි සුන්දරත්වය තව තවත් විදහා පෙන්වයි. මෙම දිස්ත්‍රික්කයේ තුල ශ්‍රී ලංකාවේ උසම කන්ද වූ පිදුරු තලාගල කන්ද පිහිටා තිබීමද තවත් සුවිශේෂී වූ කාරණයකි. එමෙන්ම වික්ටෝරියා පාක්, හග්ගල උද්භිත උද්‍යානය ලෝකාන්තයේ වැනි ශ්‍රී ලංකාවේ සුවිශේෂී වූ ස්ථාන රාශියකින්ද සමන්විත වීම ස්වභාව සෞන්දර්යයේ සුන්දරත්වය නොඅඩුව ලොවට පෙන්වුම් කරයි. කාගේ ජනාදරයට පත් ආගමික ස්ථානයක් වූ සීතා අම්මාන් කෝවිලටද හිමිකම් කියනු ලබන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයයි. නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන තවත් දර්ශනීය ස්ථානයක් තමයි ග්‍රෙගරි වැව්. නුවරඑළිය නැරඹීමට යන කාගේ විනෝදාස්වාදයේ සඳහාම නිර්මාණය කොට තිබෙන මෙම ග්‍රෙගරි වැව මනරම් පාරිසරික පිහිටීමකට උරුමකම් කියනු ඇත. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් විලියම් ග්‍රෙගරි මහතා විසින් 1872 වර්ෂයේ සිට 1877 වර්ෂයේ දක්වා වූ කාල වකවානුව තුළදී ග්‍රෙගරි වැව සාදවා නිමකොට තිබෙනවා. ග්‍රෙගරි වැව විශේෂයෙන්ම සාදවා නිමකොට තිබෙන්නේ බෝට්ටු සවාරි සඳහායි. බෝට්ටු සවාරි නිසාම විදේශිකයන් අතර ඉතා ජනප්‍රිය ස්ථානයක් බවට ග්‍රෙගරි වැව පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ උද්භිත උද්‍යානයක් වූ අග්ගල උද්භිත උද්‍යානයේද නුවරඑළිය නැරඹීමට යන ඔබට දැක බලාගත හැකි මෙම උද්භිත උද්‍යානය ස්ථාපිත කර තිබෙන්නේ 1861 වර්ෂයේදී මනස්කාන්ත පිහිටීමකින් යුක්ත වූ මෙම උද්‍යානය තුළ ඉතා අලංකාර වූ වයි වර්ණ වූ විවිධ වූ වන මල් හා වන සතුන් දැක බලාගත හැකි වීම එහි විශේෂත්වයයි වනාන්තර ලක්ෂණ පෙන්눔 කරමින් ස්වභාව සෞන්දර්යයට මුල් තැනක් දෙන එහි පිහිටීම නිර්මාණය කොට තිබීම ඒ නැරඹීමට යන කාගේත් සිත් වසඟයට පත්වනු නොඅනුමානය ස්වභාව සෞන්දර්යයේ නිර්මාණ රාශිය එකට එක්කොට තිබීම මෙම උද්භිත උද්‍යානය දෙස් විදෙස් කාගේ ජනප්‍රියත්වයට පත්ව ඇති තවත් සුවිශේෂී වූ ස්ථානයකි තවත් නිර්මාණ රසකට හිමිකම් කියන නුවරඑළිය නැරඹීමට යන ඔබට මීරි වූ මතක රාශියක් රැගෙන ආපසු පැමිණීමට තරම් සුන්දර වූ දසුන් පිරි නගරයක් බව සැකයකින් තොරව කිව හැකියි